गदर एसएम ඉතාම අනතුරුදායක තත්ත්වයක තිබු මෙරට ආර්ථිකයේ මහ බැංකුව හඳුන්වා දුන් මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් මේ වන විට යම් කිසි ස්ථාවර තත්ත්වයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටී රට තුළ රුපියල බාල්දු වීම සහ උද්දමනයේ ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් බලපෑ බවද ඔහු සඳහන් කර සිටී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මෙසේ පවසා සිටී කොළඹදී ප්‍රවති සම්මන්ත්‍රණයකට එක් වෙමිනි රට නැවතත් මෙවැනි ආර්ථික අර්බුදයක ගමන් නොකිරීමට අවශ්‍ය මූලික ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ 2023 අයවැය තුල අන්තර්ගත බවද ඔහු එඩිටුට පවසා සිටී මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ ජනවාරි මාසයෙන් පස්සේ අපේ සංචිත සිද්දේ අඩුවන සහ තවත් ඉදිරියට නොලැබෙන තත්ත්වයක ඒ අනුව අපට ණය ගෙවන්න තවදුරටත් හැකියාවක් නොමැතිව තීදී මහ බැංකුවෙන් 203 රුපියලේ අගය පවත්වාගෙන ගියා සංකේත තියෙන ටිකත් ණය ගෙවන්න සහ ඉන්ධනවලට වියදම් කරලා එහෙම බැරි වුණාම තමයි මාර්තු මාසයේ රුපියල පා කර හැරියේ කිසිදු පාලනයකින් තොරව එතනදී තමයි රුපියල් 203 ඉඳන් එකපාරටම 365 385ට ගියේ දිගටම මුදල් අච්චු ගැසීම නිසා උද්දමනය වැඩි වෙනවා එතකොට අපිට කරන්න තිබුණේ ඊළඟ එක තමයි මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන එක ඒ වගේම තමයි අපි අප්‍රේල් මාසයේදී ප්‍රතිපත්ති පොලි අනුපාතිකේ වැඩි වශයෙන් ඉහළ නංවා මුදල් ප්‍රසාරණේ අඩු කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළේ ඒ සමගම මුදල් අච්චු ගැසීම අඩු කරලා ආදායම් වැඩි කර ගැනීමට අවශ්‍ය විවිධ පියවර ගත්තා